තෙරුවන් සරණයි සදැහැති සුපින්හත් ඔබ සිළු දෙනාටම. සදැහැවත්නි, අධර්මයේ නිසාවෙන් වෙනසුණු සමාජයක ධර්මයෙන් ගොඩනැගෙන්නට ඔබට নিরතුරු සදහම් මඟ පෙන්වා දෙන බෞද්ධයාගුවන් නිදුලියේ මේ පැයට නියමිත උතුම් සදහම් දේශනාව ඓතිහාසික මාතර විහාර හේන පෝරවාරාම රාජමහා විහාරස්ථ අපගේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රයේ සිට මෙලෙසින් සංවිධානය කරන්නටයි සූදානම් වන්නේ. මෙම උතුම් සදහම් දේශනා පැවැත්වීම සඳහා අප සැම කෙරෙහි අනුකම්පා පෙරදරිව් මෙහි වැඩමවා වැඩහිඳින් පින්වත් සාමින් වහන්සේ මාතර කොටුවේගොඩ ජයසුමනාරාමයේ මාලිම්බඩ ගල්පමුණ චූලසුමනාරාමයේ යන ඔබේ මහා විහාරස්ථානයේ විහාරාධිපති කොටුවේගොඩ ජයසුමන පිරිවෙනෙහි පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද යටිගල සෝමතිලක පින්නස්සාමින් වහන්සේ අපි සිදු දෙනා සාදු සිතින් යුක්තව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් සදහවත්නි, අපි සියලු දෙනා මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය සඳහා සෝදානම්බ ඊට පෙර අතුව පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වමින් තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. කිසරණා ගමනං සම්පුන්නං. ආම බන්තේ. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දං මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවෙන කාලෝ අයං බදන්තා. ධම්මසවෙන කාලෝ අයං බදන්තා. ධම්මසවෙන කාලෝ අයං බදන්තාති. සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. සාදු සාදු සාදු. චත්තාරි මානි භික්ඛවේ සතර සංග්‍රහවත්තුනි
කතමානි චත්තහාරි දානං පෙය්‍ය වජ්ජං අත්ත තරියා සමානාත්ම තාති වොච්චති තී. සාදු සාදු සාදු. සද්ධාබිලාසි සදහවත් කාරුණික පින්නතුනි, අපිට අභිනව වසරක් එළඹිලා, එළඹිච්ච වසර අපි පසු කරමින් යන මේ කාල වකවානුව තුල ගොඩක් ඔයත්තන්ගේ ජීවිතවලට විවිධ පැතුමන්, ප්‍රාර්ථනාවන්, බලාපොරොත්තු රාශියක් ලොකු කුඩා බාල මහලු තරුණ හැම කෙනෙක්ම ප්‍රාර්ථනාවන් ඇති කරගෙන සිටින යුගයක් වසරක ආරම්භක කාලයේදී. දරුව අධ්‍යාපනික පැත්තෙන් හිතනවා, ඒ වගේම අනිත් ව්‍යාපාරික ඇත්තු ව්‍යාපාර ව්‍යුහය ඉහළටම නංවා ගැනීමට, ඒ වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතවල ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. ඒ ප්‍රාර්ථනාවන් ඉටු කර ගැනීම සඳහා දැන් මේ සියලුම ඇත්තු මේ වන විට සැලසුම් සකස් කරගෙන තිබෙන්නේ. ඒ සකස් කරගත්ත පසුබිම අවශ්‍යතාවය හමුවෙහි මේ කටයුතු සිද්ධ කරනවා. ගිය වසරේ අපිට එබඳු දේවල් අපිට සිතිලා සැලසුම් සකස් කරලා ඇතැන් දේවල් අපි 100%ක්ම ඉටු කරගත්ත, ඇතැන් දේවල් අපිට කොහොමවත් කරගන්න බැරි වුණා, තවත් දේවල් භාගයට ඉටු වුණා, අපි නොසිතපු දේවල් ගිය වසරේ සිද්ධ වුණා. එහෙමනම් අපිට ඉදිරි වර්ෂය තුලත් අපිට ගිය අවුරුද්දේ වැරදුනේ කොතනද, ඒ වැරදිච්ච තැන අපේ සකස් කරගන්නට කිසියම් වූ වැඩපිළිවෙලක් සැකසෙනවා නම්, ඒ සඳහා අපිට මොන වගේ ඉලක්කයක් කරා පියා යුතුයද කියන පැතිකඩ විවර කර ගැනීම සඳහා තමයි අපි ජීවිතයක සැකසුම සකස් වෙන්නට ඕන. ඉතින් ඒ අතර ඔයත්තන්ගේ ජීවිතයේහි තාමත්ම වැදගත් වූ අභිනව වසරෙහි කල්පනා කරන්ට යෙදුනා මෙම කාලය තුල. තමන්ට හොඳ දහම් සිතුවිල්ලකින් අභිනව වසරට පාතබනෝ වගේම සුවසක් වූ ලෝකවාසී බෞද්ධ ජනතාවට දහම් පිපාසයෙන් පෙළෙන ඇත්තන්ට දහම් බිඳකින් ඔයත් ලොකු කැපකිරීමක් කිරීමෙන් බෞද්ධ මාධ්‍ය ජාලයේ ඔස්සේ උතුම් වූ සදහම් දේශනාවක් මෙම විහෙරේන පරිශ්‍රයේ සිට විහිදුවා හැරීමට සංවිධානය වී තිබෙනවා. ඒක නිසා ඔයත්තන්ගේ ජීවන දර්ශනීය දේශ බැලුවාම අපිට පෙනෙනවා, ඔයත්තන්ගේ යුතුයකම් රසක් ඉටු කරමින් කාර්ය සිද්ධ කරනෝ වගේම තමන් වසරේ බලාපොරොත්තු වෙච්ච වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා හොඳ අවවාද අනුශාසනා රැසකුත් ඔයත්තනුත් ළඟා කරගෙන සමස්ත ලෝකවාසී ජනතාවටත් එම වැදගත් වූ ප්‍රයෝජනවත් වූ අර්ථවත් වූ සදහම් කරුණු ටිකකින් පෝෂණය කරගෙන අභිනව වසර දියුණු වීම සඳහා. ඉතින් ඒ සඳහා මම ඔයත්තන්ට අද කාලීන වශයෙන් වැදගත් වෙනු ලබන බුදු පියාණන් වහන්සේ පුජ්‍යලේකුගේ මෙලව ජීවිතයේ දියුණුව සඳහා බලපාන කරුණු කුතිකුත් දේශනා කොට තිබෙනවා. එම දේශනාවන් වර්ගීකරණය කර ඇති අංගුත්තර නිකායට අයත් වෙනු ලබන ගාථා පාඨයක් තමයි ඔයත්තන්ට මාතෘකා කරගන්නට යෙදුනේ සතර සංග්‍රහ වස්තු පිළිබඳව අවබෝධයක් ඇති කර දීම සඳහා. ඒකයි එම ගාථාවේදී පැහැදිලි කරන්නට යෙදුනේ බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරන්නට යෙදුනා භික්ෂු ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහාත්, ඒ වගේම සමස්ත ලෝකවාසී ජනතාව රාජ්‍ය පාලකයන්ට ඇතුළු හැම කෙනෙකුටම සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය වරණ කරුණු හතරකින් යුක්ත වෙච්ච සතර සංග්‍රහ වස්තුවයි එහි පාදක කොටගෙන තිබෙන්නේ. ඒකයි චත්තාරිමානි භික්කවේ සතර සංග්‍රහ වස්තුනි කියලා පැහැදිලි කරන්නේ. භික්කවේ කියලා කියන්නේ මහණෙනි, මේ ලෝක ධාතුව තුල වටිනා වූ සංග්‍රහ වස්තුන් හැටියට පෙන්눔 කරනු ලබන කාරණා හතරක් උන්වහන්සේ පැහැදිලි කරනවා. මොකක්ද ඒ කාරණා හතර? දානං පෙය්‍ය වජ්ජං අත්තතරියා සමානාත්මතා. පළවෙනි කාරණාව අපි කියනවා දානං කියන්නේ දාණය, පරිත්‍යාගය. ඒ වගේම අපේ පෙය්‍ය වජ්ජං කියලා කියන්නේ ප්‍රිය වචනය.
අපේ ජීවිතයක් තුළදී ළඟා කරගත යුතු වැදගත් දෙයක් ප්‍රියශීලී වචන කතා කිරීම. ඒ වගේම අත්තචරියා කියලා කියන්නේ අපි කරනු ලබන දේවල් අර්ථවත්ව දෙයක් සිද්ධ කර ගැනීම. ඒ වගේම සමානාත්මතා හැටියට අපි කවුරුත් උඩඟු වීමකින් තොරව අපි කවුරුත් එක මිනිස් වර්ගයා එක සමානාත්මතාවයකින් යුක්තව වැඩ කිරීම පිළිබඳව පෙන්눔 කරනු ලබන කරුණු හතරයි මම අද ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා යොමු කරගෙන අභිනව වසරට ඔය හැම කෙනෙකුගේම ජීවිතය අර්ථවත් කරගන්නට මේ කරුණු පැහැදිලි කිරීමට සූදානම් වන්නේ. අපිට පින්නතුනි මේ සතර සංග්‍රහ වස්තු කියන කාරණාව දැන් ඔයත්තන් මෙම ස්ථානයටත් ගෙදර ගියත් අපි කොතැනක ගියත් අපි දැන් රෝධ හතරනේ යන්නේනේ. රෝධ හතරේ රෝධ තුනේ. නමුත් දැන් බලන්න අපි ගමනක් යනකොට අපි එන්නේ රෝධ උඩ. එහෙමනම් ඔය රෝධ හතරක යන වාහනයක එක රෝධයක් හෝ කැඩුනොත් අපිට ඒ ගමන යන්න බෑනේ. කැඩුනා නෙවෙයි හුලම් බැස්සත් යන්න බෑ. එහෙමනම් මේ හතරම හොඳ සමානාත්මතාවයෙන් යුක්තව සමාන්තරව තිබුණොත් තමයි අපිට ඒ ගමන කියන එක යන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ ජීවිතය කියන එක හරියට රතයක් වගේ. ජීවිතයත් රතයක් වගේ. බලන්න අපි මේ ඉපදිච්ච දවසේ ඉඳලා ඊළඟට මැරෙනකම්ම මේ ජීවිතය පවත්වාගෙන යනවා. ඉතින් මේ ගමන් කරනවා. මේ ගමන් කරන්නා වූ ජීවිතයට ඉතින් ගොඩාක් දේවල් අවශ්‍ය කරනවා. ආහාර ඕන, ඇඳුම් පැළඳුම් ඕන, නිවාස ඕන, සනීපේ ඕන, බෙහෙත් ඒත් ඕන. මේ විවිධ වූ දේවල් ඔක්කොම ටික හරියට ලැබුණාම තමයි අපි අංග සම්පූර්ණ කෙනෙක් වන්නේ. අපිට මේ වාහනයක රෝද හතර වගේ තිබෙන්නා වූ මේ සතර සංග්‍රහ වස්තුව කියන එක අපි මේ ගත කරන ජීවිතයේ නැමැති රතයටත් බොහොම වැදගත් වෙන ආකාරයේ පිළිබඳව අපි කල්පනා කරලා බලමු. බලන්නේ පළමුවෙම කාරණාව අපි විග්‍රහාත්මකව බැලුවොත් දානේ කියන වචනේ. තමන් සතු වූ දෙයක් අන් අයට දෙන දෙයට අපි කියනවා දානේ. නමුත් මේ සතර සංග්‍රහ වස්තුව තුල පෙන්눔 කරනු ලබන මෙය ඊට වඩා ඔබට ගිය බොහොම බැරෑරුම් භාවයකින් විග්‍රහ කරනු ලබන දෙයක් හැටියට තමයි මේ විග්‍රහ කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම රටක් පාලනය කරන රාජ්‍ය පාලකයෙකුට තිබිය යුතු වැදගත්ම කරුණු හතරක් හැටියට තමයි ඔය සතර සංග්‍රහ වස්තුව කියන එක හඳුන්වලා තිබෙන්නේ. එහිදී බලන්න රජ කෙනෙක් කොහොමද දන් දෙනවා කියන කාරණාව කරන්නේ. එතකොට බලන්න මේ රජ කෙනෙක් භික්ෂුන් වහන්සේලා වැඩම කරලා ඒ දෙන දානය ගැන කියන එකක් නේ, ඒකත් එක් අංගයක්. නමුත් ඒකම කරන එක නෙවෙයි මේ රජ කෙනෙක් දානය කියලා කියන්නේ. රටක් පාලනය කරගෙන යනකොට රටවැසියාට යමක් දෙන්නට ඕන. දෙන්න කියන්නේ ජනතාව නගා සිටුවන්නට. දැන් අපි බැලුවොත් ළමයින්ට පාසල් අධ්‍යාපනය නොමිල දෙනවා. සෞඛ්‍ය සේවාවන් නොමිල දෙනවා. අපිට ව්‍යාපාර ආදී ඇති කරගන්නට එක එක පළාත්වල ගම්බින්වල එක එක භෝග වර්ග. ඒ භෝග වර්ග නිෂ්පාදනය කිරීමේ පහසුව, ඒවා පැකට් කිරීම සහ ඒවා සැකසුරුවම් කිරීම ආදී කටයුතු වලදී ප්‍රවාහන ආදී කොට ඇති ඒහා සම්බන්ධව යන්ත්‍ර සූත්‍ර, උපදේශන සේවා, ඒ වගේම මාර්ග පද්ධති මෙන්න මේව සකස් කරලා දෙන එකට දානීය හැටියට හඳුන්වනවා. එතකොට රටක සංවර්ධනය කියන කාරණාවේදී රාජ්‍ය පාලකයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතු ප්‍රධානම අංගයක් බවට පත් වෙනවා මෙන්න මේ ජනතාව වෙනුවෙන් ජනතාව නගා සිටුවන්නට දෙනවා කියන එක. මොකද රජ කෙනෙක් වුණත් ඔහුගේ පෞද්ගලික දෙයක් නෙවෙයි බදු මුදල් වලින් මේව එකතු කරන්නේනේ. අපේම දෙයින් අපේම මුදලින් මේව සකසන්නේ. ඒ සකසන දෙය නිවැරදි ආකාරයට දෙන්නට උනන්නේ කයි උතන වෙන්නේ. නිවැරදි ආකාරයකට ඒ ජනතාව වෙනුවෙන් ඒක යොමු වෙන්නට ඕන. දැන් අපි බැලුවාම එක එක පළාත්වල ආදී බැලුවාම පළාතට උබිනවන ආකාරයට දේවල් නිර්මාණය කරන්න ඕන. දැන් මධ්‍යකර කඳුකරයේ ප්‍රදේශයත් ඒ වගේම වියලි කලාපයේ ප්‍රදේශවලත් ඉදිකරන ඉදිකිරීමක් ඊළඟට ආයෝජනයක් ඒ වගේම භෝගයක් මේ හැම දෙයක්ම යොමු කරගන්න ඕන. පාරිසාරික සාධක, උපදේශන සේවා, ඒ වගේම වෙනත් වූ කලමනාකාරී ස්වરૂපයන් මේ සියල්ලම සලකා බලලා ඒ වගේම කල්යල් බලලා අපි යොමු කරන්නට ඕන. ආන්න ඒක තමයි අපි හඳුන්වනවා නිවැරදි ආකාරයට ධනය ආයෝජනය පාලකයෙක් විසින් සිද්ධ කිරීමේ වැදගත්.
එතකොට අපි කල්පනා කරගන්න ඕන අපේ පාලකයන් විසින් අතීතයේ සිට මේ දක්වා මේව සිදු වී තිබෙනවාද? දැන් බලන්න අපේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පස්සේ ඇති කරපු ජන විඥානය හමුවේහි අතීත ශ්‍රී ලංකාව බොහොම ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ ඉතිහාසයක නෑකම් කියන ජාතියක් වුණා. එතකොට බලන්න මේ සතර සංග්‍රහ වස්තු වල එන පළවෙනි කරුණ කියන දාණය නැමැති දෙය, ඒ කියන්නේ රාජ්‍ය පාලකයා නිවැරදිව ආයෝජනය කළා. අදත් බලන්න කලාවැව, තිසාවැව. ඒ වගේම බලන්න අපි සීගිරිය කියන එක බැලුවාම ලෝකයේ පුදුම අටින් එකක්, සුවිශේෂී නිර්මාණ. එතකොට බලන්න රජයට බදු මුදලින් ලැබෙන මුදල කියන එක අන්න ක්‍රමානුකූලව දීම කියන එකයි එතන පැහැදිලි වෙලා තිබෙන්නේ. ක්‍රමානුකූල භාවය. එතකොට තමන්ගේ පෞද්ගලිකත්වයේ සඳහා නෙවෙයි. එහෙමනම් සුවහසක් වූ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් ඒක නායකත්වයේ ඇති කරන නිවැරදි ආකාරයට ඒක යොමු කරන්නට ඕන. ඕනේ නම් බලන්න ධර්මාශෝක අධිරාජ්‍යල වගේ වැනි නරපතියෝ අපේ ලංකාවේ හිටි දුටුගැමුණු මහරජතුමන්ලා, ඒ වගේම තවත් ධාතු සේනල පරාක්‍රම බාහුල වගේ වැනි ශ්‍රේෂ්ඨ වූ නරපතියෝ ගැනයි අපි කතා කරන්නේ. මෙන්න මේ ක්‍රමවේදයන් හරියට ඉටු කළා. ඒක නිසා ඒ ශක්තිය කියන එක රටක දානේ කියන ස්වභාවයක. ඊළඟට දානේ කියන එකේ පෞද්ගලිකම අපේ ජීවිතයට කල්පනා කරලා බලන්න. බලන්න අපි ගත කරන ඔය පෞද්ගලිකමේ ජීවිතයේ තමන් සතු වූ දෙයක් අන් අයට දීමට පුරුදු වීම කියන එක බොහොම වටිනා වූ දෙයක්. දැන් ඉස්සෙල්ලාම අපි දෙන දෙයක් ලබන අය නේනේ. අපි කවුරුත් ඉස්සෙල්ලාම කෙනෙක් දෙන දෙයක් ලබනවා. කවුද අපිට දෙන්නේ? අම්මා. මොනවද දෙන්නේ? කිරි. ඒ කිරි දෙන දෙය අපි ඒක ලබා ගන්නවා. අපි පෝෂණය වෙනවා. බලන්නේ අම්මා දෙන්නේ කොච්චර මිත්සහගත සිතින්දනේ. ඔළුව අතගාලා හාදු දිදී නේ. බලන්න දෙන දෙය හදවතින් ආශිර්වාදාත්මකවද අම්මගේ පණිවිඩයට දෙනවා. කිරි ටික ලබාගෙන අපි ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් වෙනුමයි. බලන්නේ දීම සහ ලැබීම. ඒක එතන අපේ සනිටුහන තියෙනවා. ඊළඟට අපේ හොඳ වැදගත් ජන සංස්කෘතියක් තියෙනවා. දැන් බලන්න අපේ රටේ අපේ ආදරණීය අම්මලා, අපේ ගම්බද තාමත් තියෙන මේවා. බලන්න තමන්ගේ ගෙදර බත් ටික පිහන්න ගියායින් පස්සේ ඉස්සෙල්ලාම හාල් මිටක් වෙන් කරනෝනේ. ඒක හඳුන්වන්නේ පිං හාල් කියලා. කවදාවත් අක් ගෙදර හාල් නැහැ කියලා අර ටික කන්න ගන්නවද? නෑ. ඒක පිනට දහමකට යොමු කරනවා. එහෙම නැත්නම් බලු කපුටු අය වෙනුවෙන් හරි දෙන දානයකට අර ටික දෙනවා. බලන්න අපි දීම කියන දර්ශනයට අපේ චින්තනය යොමු වෙච්ච විදිය. ඊළඟට බලන්නකෝ කුඹුරක් අස්වද්දෙන්න ගියාට පස්සේ පළවෙනිම වීකුරුණි දෙක කොහොමද? කොච්චර කුඹුර පාළු වෙල ගිහිල්ලා වී මල්ලක් තිබුණත් මුළු කුඹුරෙම මොකද්ද කරන්නේ? කුරණියක් වෙන් කරනවා. පින් වී කියලා අපි ඒක හඳුන්වනවා. එතකොට බලන්න තමන්ගේ පින සඳහා යොමු කරන දෙයක් වෙනුයි. ඒක තමයි දීමේ කියන උතුම් ගුණාංගය. ඒ වගේම අපේ බෞද්ධ ගම්බිම්වල තියෙන ලක්ෂණයක් ගහක කොළක ඉස්සෙල්ලාම තැඹිලි ගහක් වෙන පළතුරු ගහක් ගහක කොළක ඉස්සෙල්ලාම හටගන්න ගෙඩිය මොකක්ද කරන්නේ? බුදුහාමුදුරන්ට පුදෙනවා. සංඝරත්නයට පුදෙනවා. බලන්න ඒ තුළ ඇති වෙන ආකල්පමේ පැත්ත වෙන්නේ මොකක්ද? පරිත්‍යාගමයේ ස්වરૂපයෙන් ඒ දෙයට යොමු කිරීම. අද කාලේ අපි එහෙම නෙවෙයි, දැක්ක ගමන් ගත්තා. එතකොට අපේ අර වගේ සිතුවිලි දාමයක් තියෙනවද? නෑ. එහෙනම් අපිට දකින කොටම සිතා මේක ඉතලා අපි බුද්ධ පූජාවට තියලා සංඝයාට පූජා කරලා අපි මේක පරිහරණය. බලන්න ඊතර ඇති වෙන ආගමික නම් මේ ජීවිතය. ඒකනේ අපේ තිබෙන්නා හොඳ පරිත්‍යාග ගුණාංගයේ තියෙන සිතුවිලි දාමය. අන්න ඉබඳු ලක්ෂණ එහෙමනම් ජීවිතයට පුරුදු වෙනවා. ඒක නිසා ඔය ඇත්තෝ හොඳට මතක තියා ගන්න, අපි හොඳ බෞද්ධ සිරිත්‍රි තගේන බෞද්ධ ජනතාව. අපිට තිබෙන්නේ සුළු දෙයක්ද, සුළු දෙය වුණත් පරිත්‍යාග කරගෙන බෙදා හදාගෙන අපි කන්න පුරුදු වෙන්නට ඕන. වෙරළු ගෙඩි එහෙමනම් හතකට බෙදලා තමනුත් කාලා දෙගුරුන්ටත් තබනවනේ මේ පොඩි දෙයක්. ඒකෙන් සංකේත කරන්නේ බෙදා හදාගෙන දීලා කාලා පුරුදු වෙන්න. අපි පොඩි ළමයෙකුට වුණත් කෑම ටික දුන්නම, එහෙමනම් දරුවට වුණත් පුරුණ ටිකක් හතේ කුටි ඉතුරු කළා දාන්න.
අන්න ඒ විඤ්ඤාණය අපි පුංචි කාලේ පුරුදු වෙන්න ඕන. ඒක නිසා උන්නෝය ලක්ෂණය මම හිතන හැටියට අභිනව වසරක දැන් ඔයත් ගෙවාගෙන යන ජීවිතයට ඔය ලක්ෂණේ හොඳයි නේද? තමන්ට තියෙන්නේ මොනවද? සරලුවක් පමණ හෝ දෙයක්. අර වගේ පවුල් සංස්ථාව තුල ඒ ක්‍රමවේදය අපි අනුගමනය කරලා ඒ වැඩ ඔස්සේ අපි මේක දියත් කරගෙන ගියොතින් ඒක හොඳ දැක්මක් වෙනවා. අපි මේ මාස කිහිපයේම ඉදිරි වර්ෂය තුල යනකොට අපි අවසර අවසානයේදී අපේ දරුවත් මේකට පුරුදු වෙලා අපිත් පුරුදු වෙලා අපේ හිත තුළ ඇති වෙන ලෝභ සහගත නැමැති තදංග දෙයින් තියෙන දේ නැති වෙන අපිට නැති වෙන්න පුළුවන් තියෙන්නේ මොනවද තියෙන දේෙන් අපි යමු වෙන්න ඕන. ඒ වගේම බලන්න ගොඩාක් තැන්වලදී බැලුවම දැන් සත්තුන්ට කෑම දාන්නනේ බොහෝ තැන්වල තියෙන සතුන්ට නාන්න වතුර පොල් කට්ටක් නැත්තම් වතුර වාජනයක් තියලා තියෙනවා වතුර බිල යන්න ඊළඟට බලන කෑම ටිකක් අපි ලේනට සහ දාන්න මේ පැරණි අපේ තිබිච්ච ලක්ෂණ. ඉතින් ඔන්නෝවා තමයි අපේ ජීවිතයේක තිබෙන්න ඕන වැදගත් දෛනික ජීවිතය. අර පාලකයන්ට තියෙන දේවල් අරව අපේ දෛනික ජීවිතයේදී තියෙන ඔන්නෝය ගුණාංග. එවනම් ඔන්නෝය කාරණය පළවෙනි කාරණාව හොඳට අවබෝධයක් ඇති කරගන්න. ඊළඟට දෙවෙනි කාරණාව පැහැදිලි කරනව පින්නතුනි පෙය්‍ය වජ්ජං කියලා. පෙය්‍ය වජ්ජ කියලා කියන්නේ හඳුන්වන්නේ ප්‍රිය වචනය. මේ අලුත් අවුරුද්දකදී අපි සිදු කරගන්න ඕන වැදගත්ම දෙයක් වෙනවා යහපත් වචන කතා කරන්න. අපි කිසිම කෙනෙක් කැමති නෑ නේද නරක වචන, සැර වචන, මේ සම්පප්පලාප, හිස් වචන, ඔය අපි ප්‍රතික්ෂේප කරන වචන. නමුත් ප්‍රිය වචනයකට තමයි අපි සියලුම දෙනා කියන්නේ. කාමිනේ වුණත් මහත්තයා ගෙදරට එනකොට මුණ තරහ මරාවීම් මාදි ඇති වුණත් ඉස්සරහට ඇවිල්ලා හිනාමුතු මුහුණෙන් ගෙදරට එනකොට පිළිගැනීමක් කළොත් මුණ තරම් නැවුම් බවක් ඇති වෙනව එතරනේ. එහෙම නැතුව පොඩ්ඩක් ඇත්තන් එනකොටම කෑකෝ ගහගෙන ආදි හප්පගෙන ගිය ඕන් අදත් පටන් ගත්තයි කියනෝනේ. එතකොට බලන්න අපේ ඊ ප්‍රිය වචනය නැතිවීමත් එක්කම ඊ අපේ ජීවිතයේ නැමැති ගමනට ව්‍යාකූල බවක් ඇති වෙනවා. නමුත් අපි ප්‍රිය වචනේ කියන එක ගෙදර නැමැති ආයතනයක තිබෙන්න ඕන වැදගත්ම දෙයක්. මොකද ගෙදරක ඉන්නේ දෙමව්පියෝ දරුවෝ. නමුත් අපි කාර්යාලය සහ ඒ තැන්වලට ගෙන විවිධ වූ පුජ්‍යලයන්ේ නානත්තකාය නානත්ත සංඥා එක එක ලක්ෂණ එක එක අදහස් විවිධ ස්වරූප ඇති අය නේනේ. නමුත් ගෙදර නැමැති භූමිකාව තුළ ඉන්නේ දෙමව්පියෝ සහ දරුවෝ. එතකොට අපිට ඒ ඉන්න අය අතර මේ ප්‍රිය වචන ටික බොහොම ලස්සනට විතං කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි ගෙදරක අත ගොඩාක් ලස්සනට තට්ටු දෙකේ තුනේ ගෙවල් හදනවා. කාමර ලොකු ප්‍රමාණයක් හදලා වහලා තියෙන බාත්รูම් සමග නේද? ගෙදරින් ඉන්නේ එක්කෙනයි දෙන්නයි. හැන්දෑවට ආවහම කාර්යාලේ ප්‍රශ්න, මගතුටේ ප්‍රශ්න, අසල් වැසියන්ගේ ප්‍රශ්න සේරම ගෙදරට ගෙනල්ලි වෙලා ඕක තමයි රණ්ඩුව. එතකොට එතන ප්‍රියශීලී වචනයක්ද? අන්න එතකොට අච්චර ලස්සනට හදාපු ගෙය එහෙමනම් ගෙය කියනකට අපි කියන නිවස කියන එක. මේ නිවස නිවහනක් කරගන්න නිවහනක් වෙන්නට නම් මොකක්ද වෙන්නට ඕන? අන්න ගෙදරාය හොඳ ප්‍රියශීලීත්වයෙන් කතා කරන්න, මෙත්සහගත සිතිව වැඩ කරන්නට ඕන, අඬ දබරකම් පැත්තකට දාන්නට ඕන. එහෙමනම් මොන දේ වුණත් ඒව අමතක කරලා හොඳ ප්‍රියශීලීත්වයෙන් යුක්තව වැඩ කොටස් ටික කරනවා නම් ඔන්න ඔය ටික තමයි බොහෝම ඒ නිවස නිවහනක් වෙන්නේ යන්නේ එතන. දැන් බලනකො අපි ව්‍යාපාර ස්ථානයක් කියලා. ව්‍යාපාර ස්ථානයේ තුල වුණත් බලන්න එන ස්ථානයේට එන පුජ්‍යලයන් අපි සතුටුසිතින් පිළිගන්න ඕනනේ. ආවාම තියාගෙන අනේ හරි හොඳයි අර කඩේට ගියාම පිළිගැනීම හොඳයි නේ. එහෙම නැත්නම් එක සැරේටම සැරේ නැහැ මෙහෙ නැ. ඒ වුණත් ඒ කඩේ භාණ්ඩයක් පේන තිබුණා කියන්නේ හිතෙන්නේ නැනේ. ප්‍රිය වචනේට අපි කවුරුත් කැමතියි. බලන්න අපේ දරුවෙකුට වුණත් ඔළුව අතගාලා මගේ රත්තරම් පුතේ තවක් ඌව කරන්න එපා කියලා ඔළුව අතගාලා ගියොම දරුවට ගොඩක් දැනනෝනේ. දැන් ඉන්නේ දෙක තුන ගහලත් බෑ. නමුත් අපි වචනේම අපි මේ தත්ත්වයට පියවරෙන් පියවර පුරුදු කරන්න ඕන. ප්‍රිය චීරිත්වයට. ඒක නිසා අපි ප්‍රිය වචනය කියන දේ අපේ නිවසක අපේ ජීවිතේ යොමු කරමු. දැන් බලන්න ඔයත්තන්ගේ ඇතැන් වෙලාවට සිය වැඩ කටයුතු පෞද්ගලික රෝහලකට ඇතැන් වෙලාවට යනවා. කාර්යාල කටයුත්තකට යන ඇතැන් නිලධාරීන් දෙස දැක්කාම හරි ගේන්තියක් ඇති වෙනවනේ. ඕන් අදත් ඉන්න. මොකද කෑ ගහන එකමයි වැඩේ. වැඩේ කරන්නේත් නැහැ.
ඊළඟට ඇතැන් තැන් වල තියෙනවා අපි වැඩේ කරන්නේ නැත. නමුත් මේ මනස හැරි මව්හත් ලෙස කතා කරනෝනේ. ඒක නිසා මේ හොඳට නරකට දෙකටම තියෙන්නේ අපේ මේ කට. අපි හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා ගමේ එක එක නම් හදනවනේ නේ. ඒ නමේදී අපි හොඳ නමින් ඉන්න කෙනා කරන්නේ මේ කට. ඒක නිසා අපි කට පරිස්සම් කර ගැනීමේදී මේකෙදි එනවා එක එක දේවල්. අර මෝය කටෙන් එක එකේ එළියට එනවනේ නේ. එතකොට එන හැටියට මේ කටෙන් එන ප්‍රිය වචන ටික විතරක් එළියට දානවා. අනිත් ටික අපි ඒව ගිලගෙන හිමිහිටේක බැහැර කරලා දානවා. අන්න ඒකයි වෙන්නට ඕන. ඊළඟට බලන්න මේ මිනිස්සු විතරද ප්‍රිය වචනයට කැමති. සතා සිව්පාව පවා කැමති. දැන් බලන්න ඔයලාද ගෙදරට යනකොට ගෙදර සුරතලයට හදන බල්ල පූසා ඇඟේ දැවටෙනෝ නේද? අර සතාට අපි ආදරෙන් කතා කරනෝනේ. ආදරෙන් කෑම ටික දෙනවා. ආදරෙන් රැක බලා ගන්නවා. බලන්න අපි වෙන ගෙදරකට ගියොත් ඔය සතා අපිට පැනලා විකාවි නේද? නමුත් අර අපේ ගෙදර හදන සතා ඇයි අපිට අච්චර නම් මේ සීලිවේ? අන්න එතන තිබෙන ශක්තිය. සතා පව. ඒ දෙයට කැමති. දැන් බලන්න නන්ද විශාල ජාතකයේදී සඳහන් වෙන්නේ විශේෂයෙන්ම බෝධිසත්ව ගවයා තමන්ගේ හාම්පුතාට ඔට්ටුවක් අල්ලන්න කියලා කියනවා. කහවණු දහසක එයා කල්පනා කරනවා මට මෙච්චර උදව් කරනු මම කවනවා, ඊළඟට නාවනවා, පෝෂණය කරනවා, තිල් ගානවා, මේ ඔක්කොම දේවල් කරනකොට මම ඌට මගේ තිබෙන ජවය අහුවේ යමක් කරලා දෙන්නට ඕනි කියලා නන්ද විශාල බෝධිසත්ව ගවයා කල්පනා කරනවා. කල්පනා කරලා ඒ සඳහා ඒ අධිපතිතුමාට දැනෙන ඉඟියක් සහ යොමු කළාට පස්සේදී ඔහු ඔට්ටුවකට යනවා. ඔට්ටුවකට ගිහිල්ලා කෙවිතක් අරගෙන අදු කියන වචනේ කියලා සැර වචනයකින් මේ සතාට යොමු කරනවා. ගැලක මේව කළා. ගල් 500ක් අදින තරගයේ තිබුණේ අදු කියන වචනය නරක වචනය හමුවේ මොකද කරන්නේ? ගැල අදින්නේ. මම මෙච්චර කාලයක් මේ ස්වාමියාට මෙච්චර ආදරෙන් මම වැඩ කළේ. මට මොකටද නරක වචනේ කියව? එදා පරදිනවා. ඊළඟ දෙවෙනි දවසේ බොහොම කලකිරීමෙන් ඉන්නවා. ගිහිල්ලා ඊළඟට මේව කරනවා. ඊළඟට ඇයි මොකද හේතුව කියනට ඔහුට තේරෙනවා මම මේ වගේ නරක වචනයෙන් ඔහුට මේව කළේ. අන්න හොඳ වචනෙන් කතා කළාම පෙරදිච්ච කහවණුත් එක්ක ඊළඟ දවසේ කහවණු ලැබෙනවා. ඉතින් ඒක සත්තු අතර වුණත් ප්‍රිය වචනයට හරි කැමතියි. ඊළඟට බලන්න මේ ගහකොළවලට ඊළඟට මල් පිපීම මේවා වුණත් මොකද වෙන්නේ? ප්‍රිය වචනයට ගහකොළ පොවත් කැමතියි. ඒක විද්‍යාඥයෝ කණ්ඩායමක් පරිශීලනයක් කරපු දෙයක්. එකම ජාතියේ මල් වගාවක් සිද්ධ කරලා හොඳ යහපත් වචන සමූහයක් දැන් පිරිත් දේශනාව වැනි හොඳ යහපත් වචන සමූහයක් ඒ මල්වල එක පැත්තකට යොමු කරනවා. අනිත් පැත්තේ කරකස වූ කටෝර වූ අයහපත් වූ වචන සමූහයක් ඒ ගස්වලට නිකුත් කරනවා. අවසානයේ එකම කාලය තුල මල් පිපෙනකොට මේ පැත්තේ අරවට තෙල් පෝර ඒ කොම එක විදියට දාන්නේ. නමුත් අර ශබ්දයේ විතරයි වෙනස. මේ හොඳ යහපත් වචන ඇති පැත්තේ ගස්වල මල් හොඳට පිපෙනවා. අනිත් පැත්තේ බොහෝම මල්වල පළදා බොහොම අඩුයි. බලන්න පරිසරය පවා මේ යහපත් වචනේ කියන එකට යොමු වෙන හැටි. දැන් බලන්න අපි අද බෝධියක් ළඟට ගිහිල්ලා බෝධි පූජාව කියන එක උනත් කොහොමද අපි කරන්නේ? බලන්න ඒ ස්ථානයට ගිහිල්ලා අපි අදිෂ්ඨානයක් ඇති කරගෙන චිත්ත ශක්තියක් යොමු කරගෙන වඳිනකොට අර ගහෙන් නිකුත් කරන කිරණ සමූහය. ඒ කිරණය අපේ මේ ශරීරයට බද්ධ වෙනවා. ඒ බද්ධ වීමත් එක්ක මානසික ඒකාග්‍රතාවයක එතන තමයි ජීව ශක්තියක් ගොඩනගන්නේ. එතන බලන්න තිබෙනනේ එතෙන්දි ගහකොළ පවා මේ ප්‍රිය වචනයට කැමති. එතකොට බලන්න අජීව වස්තුනුත් එහෙමනම් එනම් මිනිස්සු වන අපි කොච්චරනම් මේකේ නම් දිනු කරගන්න ඕනද කියලා හිතෙනව නේද? එහෙමනම් මේ ප්‍රිය වචනය කියන එකට ජීවිතය මේ වසර තුලදී හැම ජීවිතයකටම යොමු කරගන්න. ඊළඟට පින්නතුනේ තුන්වෙනි කාරණා පැහැදිලි කරනවා අත්තචර්යා කියලා. අර්ථචර්යා කියලා කියන්නේ අපි යහපත් අර්ථවත් ඇති වැඩක්ක වැඩකට ඇති වැඩක් කරන්න ඕන. අපි ගොඩාක් කරන්නේ වැඩකට නැති වැඩනෝනේ. අද ලාංකීය සමාජයේ බැලුවාම නේ ගොඩාක් කරන්නේ වැඩකට නැති වැඩ. වැඩකට ඇති වැඩද බොහෝ අඩුයිනේ. අද ගොඩාක් වෙලා තියෙන්නේ අසරු දේ අසරු විදියට වඩා අසරු දේ සරු විදියටයි අද අපේ ජනතාව දකින්නේ. නමුත් බුදුහාමුදුරු උගන්වන්නේ අපි කරන හැම දෙයක්ම අර්ථවත් වෙන විදිය වැඩක්. දැන් අද ඔයාත් මේ කරන වැඩේ අර්ථවත් වැඩක්. මොකද සුවහසක් ජනතාවට දහම් පිපාසයෙන් ඉන ජනතාවට දහම් බිඳක් දෙනවා. අර්ථවත් වැඩක්. ඊළඟට අපි අර්ථවත් ජීවිතයක් ගත කරන්නට නම්
අපි හැම දෙනාම දහඩිය මහන්සියෙන් යුක්තව අපි යමක් හම්බ කරන්න ඕන. අර්ථවත් වෙන්නට නම් කුරා කූඹියෙකුටවත් හිංසා නොවන විදිහේ ජීවන මාවතකින් අපි හම්බ කරලා මේ හම්බ කරගන්නා වූ ධනය අර්ථවත් දේ සඳහා යොමු කරන්න ඕන. අද අපි මේ හම්බ කරන ධනයකින් හරි අමාරුනේ අපි හම්බ කරන්නේ. බලන්න අපි ඇතැම් පුජ්‍යලයන් දවසකට හම්බ කරන රුපියල් 1500ක් කියනක කුලිය වැඩ කරන කෙනෙක්. දැන් බලන්න 1500ක් හම්බ කරන කෙනා ඔහුගේ තියෙන පවුලක් දරුවෝ ඉන්නවා. එහෙමනම් ඒ පවුලට ප්‍රධාන දේ තමයි ආහාර පාන ටික. ඊළඟට බෙහෙත් තේත් ටික. ඊළඟට ගෙදරට අවශ්‍ය දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා. නමුත් 1500න් ඇතැන් අය 750කම මොකද්ද කරන්නේ? මත් වතුර. එහෙම අය අද ගොඩාක් මේ ජනතාවෙ ඉන්නේ. එතකොට බලන්න භාගයක් අරවට යොමු කළාම අනිත් භාගෙ මොකද වෙන්නේ? එතෙන්දී අපිට අර්ථවත් බවක් තියෙනවද? නැහැ. එහෙමනම් අපි මේ හම්බ කරන 1500න් දවසකට අඩුම ගානේ රුපියල් 300ක්වත් නැත්නම් 400ක්වත් ඉතුරු කරලා අනිත් ටික වියදම් කළොත් මොකද වෙන්නේ? එතන අර්ථයක් තියෙනව නේද? මොකද 1500ක් හම්බ කළේ Tamanට කායික ශක්තිය තිබෙච්ච නිසා. නමුත් ඉදිරි දිනයකදී ඔහුට කායික ශක්තිය හීන වෙනවා. වැඩට යන්න බෑ. අන්න ඉතුරු කරපු ධනය අපි දාගත්තා. එතෙන්දී ඒක අර්ථවත් වැඩක් නේද? අන්න ඒ දේවල් වලට අපි පුරුදු වෙන්න ඕන. අපි මාසයේ අවසානයේ අපි වැටුපක් ලබනවා. වේතනය. දෙයක් ඉතුරු කරන පිළිවෙලකට අපි ගොඩනගෙන්න ඕන. ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. විශේෂයෙන්ම ව්‍යාපාර ආදී කටයුතු කියන එක අපි ලබන්නේ ලාභ ලබන්න. නමුත් අපි රුපියල් 10000ක් අපි ආයෝජනය කළොත් අපි 12500කට උපයන්න පායනේ. එහෙම නැත්නම් එතන අර්ථවත් නැහැ. අද කාලේ ඇතැන් වෙලාවට බලන්න මිනිස්සුන්ගේ ස්වභාවය රුපියල් 5000ක් ණයට ගන්න. ඊළඟට සතියකින් මාසයකින් ඕක ගෙවනවා 7500ක් ගෙවල ඉවර වෙනකොට. එතකොට පොලිය කීයක් කියලා අමතර 2500ක්. එතකොට අපි ඒ ගත්ත 5000න් අපි මොනවද කළේ? එහෙමනම් 7500ක් අපි එහෙමනම් මේක ගෙවල විශේෂ වෙනවනම් 10000ක් උපයන්නේ පායනේ. අපිට ලාභයක් නැහැ නේ නැත්තම්. අද වෙලා තියෙන්නේ මොනවද? ඊළඟට ඒක පොලිය ගෙවන්න තවත් ණයක් ගන්න. වැල් පොලි වැල් පොලිනේ. ඊළඟට අද සමස්ත ජාතියම අපි ණයෙන් හිර වෙලා. අද අපි රටට වෙලා තියෙන්නේ මොකද්ද? සුද්ධ මේ රට අතර යන එක 7-5ක් ණය වෙලා තිබෙනා ලෝකෙට නෑ. අද මුළු ලෝකෙටම අද යන ණය වෙලා අපි ණය කන්දක හිම නම් හිර වෙලා කියලාද කෑ ගහනවා. ණය වීමේ විපාක අර්ථවත් අපි යොමු කරලා නෑ. අපි ගත කරන ජීවිතයත් මේ වසර තුල ඔයත් හොඳට අර්ථවත් ජීවිතයක් වෙන්නට නම් ගොඩනගා ගන්න ඕන වැදගත් කිසිම කෙනෙකුට ණය නොවන ජීවිතයක්. අපිට මේව ණය නොවි අපේ උත්සාහයෙන් දවසකට අපි රුපියල් 400ක් හම්බ කරගත්ත හොඳටම ඇති. ණය වෙලා ගන්නවට වඩා අර 400 වටිනවා. නමුත් ඊළඟ දවසේ අපිට ඔක 410ක් කරගන්න නැහැ කිනේ. ඊළඟ දවසේ 450ක් වේවි. උකුමයි අපි නැගී සිටගෙන යන අර්ථවත් වැඩ. එකෙම නැතුව අපි ණය වෙවි අපි එහෙමනම් ජීවිතයේ ගියොත් මේක සාර්ථක ජීවිතයක් වෙන්නේ නැහැ. අදේ තත්වයන්ට පාලකයන් උපදේශකවරු අද අපේ සමස්ත ජාතියපත් කරලා. ඒකයි අපිට අද රැයට නිින්දක් නැහැ. ණයකාරෝ පසුපස. මේක ගෙවා ගන්න කොහොමද? ওই ප්‍රශ්නේ තිබුණනේ. දැන් ඒ කාලේ මිනිස්සුන්ට තිබිච්ච දේකෝ හෙට කොහොමද කුඹුරට යන්නේ? මොනවද වපුරන්නේ නේ? ඊළඟට කොහොමද මේ අස්වැනු ටික නෙලා ගන්න? ওই ටික විතරයි මිනිස්සුන්ට තිබුණේ වැඩි. අද බලන්නේ අපි ගොඩාක් මත සමස්ත ජාතියම අපි හිතන්නේ ණය ටික ගෙවා ගන්න කොහොමද කියන්නේ. ඒක අර්ථවත් ජීවිතයක් නෙමෙයි. අනන සුඛ කියලා බුදුහාමුදුරු ඉගැන්නුවේ ණය නොවන ජීවිතේ වැදගත්. එහෙනම් ජීවිතයේ මේ වසරේ කිසිම වෙලාවක ණය වෙන වැඩපිළිවෙලට ජීවිතේ යොමු කරන්නට එපා. ඒක හොඳට අදිටන් කරගන්න ඕන. එහෙමනම් අද ව්‍යාපාර ශාස්ත්‍රය අද ගොඩාක් කඩාගෙන වැටෙන්නේ උන්වේ තත්ත්වය මත. ඒක නිසා තියෙන හැටියට ලදපමණින් අපි සතුටු වෙන ක්‍රමයක් හදා ගැනීම අර්ථවත් දෙයක්. ඒ වගේම තමයි ජීවිතයේ සැලසුම් කරගන්න ඕන. අපේ සැලසුමක් නැති ජීවිතයක් නේ තියෙන ගොඩක්නේ. අද අපේ බලන්න තරුණ පරපුර බැලුවාම අපේ තරුණයන්ට තියෙන දෙයක් තමයි බයික් එකක් ගත්තනේ. ඕක ඉතින් හැරෙන් මෙන් රවුමක් ගහලා ඊකත් ඊළඟට වාරික ගෙව උනවින්න දැర్శනේ. එහෙම නැතුව කොහොමද අපි මේක මීට වඩා අපි මේක පුස්සයි කෙනෙන් ගිහිලා අපි දියුණු තත්යකට ඇවිල්ලා
මේ කියන වැඩපිළිවෙලක් හදාගත්තොත් ඇතැම් වෙලාවට මේක අරගෙන ඉස්සරහා පෝටිකෝ ඉස්සරහා මේක ලස්සනට තියලා දෙන උච්චරයි තියෙන්නේ. ඒකත් ඔය යාළු හැරෙම්ෙන් දෙතුත් දෙනෙක් අරගෙන ඇවිල්ලි වෙලා ඒ කඩල දාලා උමත් වෙන. අන්තිමට Tamanට සල්ලිත් නෑ මේවත් නෑ අර්ථවත් බවක් දෙතන නෑ. අන්න ඒක නිසා අපි මේ අපේ හැදෙන තරුණ පරපුර විශේෂයෙන්ම අපි හිතන්නට ඕන අපි දියුණුව කරා ගිහිල්ලා ඉහළටම දියුණුව කරා යන වැඩපිළිවෙලකට අපේ ජීවිතය ගොඩ නැගෙන්නට. ඒ වගේම තමයි මානසික තෘප්තිය කියන එක ඇති කරගන්න. අද ගොඩාක් දෙනෙක්ගේ මානසික තෘප්තිය නැහැ නේ. තරුණ ප්‍රජාවගේ ළමයින්ගේ වැඩිහිටියන්ගේ නේ මේ තෘප්තිය ගොඩාක් අඩුයි. සතුට නැහැ. ප්‍රශ්න බැලුවොත් නැත්තම් අර්ථවත් වෙන්නේ නැහැ. අපි කොච්චර දේවල් කළා අපි කල්පනා කර කර හූල්ලා අපි ඉන්නවා නම් මේ ජීවිතය අර්ථවත් නැහැ. ඒක නිසා මේකට හොඳ ඒ තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා අපි ජීවිතේ අන්නර තියෙන ලක්ෂණය කරා ස්මානසික හොඳ සුවදායීතාවයේ ඇති වෙන වැඩපිළිවෙලක් ලෙසේ ජීවිතය ගෙනියන්න. ඊළඟට අපි ගොඩාක් නොදැනුවත් යන වියදම්. අපි ගෙදරක අපි බැලුවාම ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ෆෝන් 10ක් තියෙනවා. බලන්න මේ ෆෝන් 10ක් නඩත්තු ගන්න එකනේ. සේවන විදුලිය, ඊළඟට කාඩ් වලට යන්නේවා. බලන්න ඒ කියන්නේ අතීත ශ්‍රී ලංකාවේ මිනිස්සු ඉහළට දියුණුවකට ගියේ එදා සිංගප්පූරුවේ හිටපු ලීක්වාංගල වැනිලා ලංකාව ආදරසට ගත්තේ රට දියුණු කරන්නනේ. රට දියුණු කරන්න ආදරේ ඒ තරම් අපේ ලංකාව දියුණු තත්ත්වයක තිබුණේ. අද මේ මිනිස්සු ඉහළට ගිහිලා අදාපු කඩන් වැටුණාට නමුත් දර්ශනය තිබුණේ අන්නේ හොඳ දැක්මක් කරා අර්ථතරියාවකට එහෙමනම් මේ රට යොමු කරගැනීමේ වැඩපිළිවෙල. ඒක නිසා හැමදෙනාම තමන්ගේ ජීවිතය අර්ථවත්වගෙන යන වැඩපිළිවෙකට සකසා ගන්නට කියන බව මතක් කරනවා. ඊළඟට පින්නතුනි හතරවෙනි කාරණාව පැහැදිලි කරනවා සමානාත්මතාව. මේ සමානාත්මතාවයේ කියන එක බොහෝම වැදගත් වෙනු ලබන්නා වූ උපදේශයක්. මොකද මේ අපි කවුරුත් පින්නතුනි මේ ලෝකයක උපදින එක නියතියක් තියෙනනේ, ක්‍රමවේදයක් තියෙනවා. අපි දුප්පත්ද, පොහොසත්ද, උගත්ද, නූගත්ද කියන එකක් නෑනේ. ඉපදුනාට පස්සේදී එක එක්කෙනා මම අරමයි මෙහෙමයි කියලා මේව බෙදා ගන්න පුළුවන්ද? අපි කවුරුත් මේ හැදෙන ගහකොළ, මේ හැදෙන තුරුලතා, මේන සතා සිව්පාව, මේ සියල්ලක්ම පරිසර සාධක. ඇතැම් මිනිස්සු සත්තු මරනවා. ඒගොල්ලෝ හිතන්නේ මේක අපිට මේ ආහාර ධාමයේ. එහෙම වෙන්න බෑ. එහෙම සතෙක් කියන ඒ සතාට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. අපිට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ගහකොළ හටගැනීම ඒකේ අයිතිය, ඒක ස්වභාවිකයි. ඒක නිසා මේ සියලුම දේවල් වලට ලෝකයක අපි කවුරුත් සමානාත්මතයි. බුදුහාමුදුරු විශේෂයෙන්ම මිනිස් වර්ගයා තුළ සමානාත්මතාවය ඇති කරගන්න ගොඩාක් වැඩපිළිවෙල හැදුවා. උන්වහන්සේ දැකපු සීන පහෙන් එක සීනයක් නේ විවිධ වර්ණ ඇති කුරුල්ලෝ 4 දෙනෙක් 4 දිශාවකින් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ පාළඟ වැටිලා එකම පාට ඇති කුරුල්ලෙක් බවට පත් වෙනවායි කියලා දැක්කනේ සීනය. එතකොට මොකක්ද ඒ කිව්වේ? එකල ජන සමාජයේ බෙදලා තිබුණා බ්‍රාහ්මණ සංකල්පයට අනුව බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. ඔය විදිහට බෙදලා තිබුණේ. මේන් බමුණු කියන අය ඉහළම සැප සම්පත් විඳිනවා. ආගමික නායකයෝ ඒගොල්ලෝ හදාගෙන වැඩ පිළිලා දාගෙන ඒගොල්ලෝ තමයි බමුණු. ඒගොල්ලෝ හොඳට කන්න බොන්න ඕන, විනෝද වෙන්න ඕන, සියලුම දේවල් ඔහු හිමි කරගන්නවා. ඊළඟට ශාස්ත්‍රීය අය මොකක්ද කරන්නට ඕන? ඒගොල්ලෝ නම් රටවල් පාලනය කරන්න රාජ්‍ය ක්ෂේත්‍රයට ඒගොල්ලෝ. ඊළඟට වෛශ්‍ය කියන අය බැලුවට පස්සේදී ඒගොල්ලෝ තමයි වෙලෙහෙළඳාම් ආදායන් ඉපෙයින් ඕව මේවා. අනේ තව ජන කොටසක් ඉන්න මේ වගේම මිනිස්සු සුද්‍ර මහා බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් ඉපදුණයි කියලා මොකද්ද කරන්නේ? සියලුම මිනිසුන්ට බැල මෙහෙවරකම්. ඊළඟට කිසිදු නිදහසක් නැතුව ඊළඟට හරියට අර බල්ලෙක් බලලෙක් මරුණා ගණන් ගන්න නෑ නේනේ. ඒ කාලේ ශුද්‍ර කියන මිනිස්සෙක් පාරක තොටක මැරිලා හිටියත් එහෙමන්නේ වගේ තත්ත්වයක්. විශේෂයෙන්ම කාන්තාවන්ට කිසිම නිදහසක් නෑ ඒ කාලේ තිබුණේ. විශේෂයෙන්ම වේද ගීතිකා ගැයුවොත් මොකද කරන්නේ? දිව කපනවා. ඇහුවොත් කනේ ලා කඩවක් කරනවා. ওই වගේ ස්වභාවයක් තිබුණේ. එතකොට සමානාත්මතාවයක් තිබුණාද? අන්නේ තිබෙච්ච සමාද දර්ශනය බුදුහාමුදුරු උගන්වන්නේ අපි කවුරුත් එක සමානයි. අපි කාටත් බඩගින්න දැනෙනවා, නිදිමත දැනෙනවා, අවශ්‍යතාවය දැනෙනවා, ගමන බිමන ඕන. ඒක නිසා මේ විවිධ ආශාවන් මේ හැමෝටම මේක ඇති වෙන දෙයක්. ඊ ඇති වෙන දේ කොටසක් මේක භුක්ති විඳින කොටසක් මේක නොලබනවා. ඒක වෙන්න බෑ කියලා බුදුහාමුදුරු මෙහිදී පැහැදිලි කරනවා.
එක සමානත්වයෙන්. ඒකනේ බලන්න බුදුහාමුදුරුවෝ සිය දර්ශනයේ කිස්තුපූර්ව 6 වෙන සීවසේ කියන්නේ ලෝකේ පෙරලියක් ඇති කරගත්ත මානව හිතවාදියත් නේ බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ නේ. ලෝකේ පෙරලියක් ඇති කරනවා. එතකොට අර්ථවිච්ඡ සමාජ ක්‍රමයේ නැති කරලා බුදුහාමුදුරුවන්ගේ ජීතවනයේට බණහන්න එන කෙනා වේළුවනා රාමයේට බණහන්න එන රජවරු එනෝ, සිටුවරු එනෝ, ඊළාට වෛශ්‍යවරු එනෝ, ශුද්‍ර කියන ඔය කවුරුත් ආවට පස්සේ මොකද කරන්නේ? එකම ධර්මශාලාවක එකම ආකාරයකට දැන් ඔයත් ඔබ අහන්න ඉන්න වගේ කවුරුත් එකට ඉන්නවා. එතකොට එතෙන්දි බුදුහාමුදුරුව පෙන්නනවා, එහෙනම් රජතුමාද සිටුවරයාද මේ කවුරුත් එක සමාන ආත්මතාවයේ තියෙන. මේ කාටද දහම් නැමැති පණිවිඩය අවශ්‍යයි? දහම් පණිවිඩයෙන් තමයි මේ ජීවිතය සැකසෙන්නේ මනස. උන්වහන්සේ කැති කරන. ඒ වගේම බලන්න සුනීතල සෝපාකල වගේ වැනි දරුව වෙනුවෙන් මට්ට කුණ්ඩලීල වගේ වැනි අයට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පිළිහෙන්නුත් මේ සමානාත්මතාවය ඇති දරුවෝ හැම දරුවෙකුටම සමානාත්මතාවය ඇගීමක් හැටියට. ඒ වගේම ජීවිතේ නැමැති ගමනට ලොකු ශක්තියක් ඇති කරන්නටයි ඒක කළේ. එහෙමනම් ඔය ඇත්තනොත් සිය ජීවිතේ නැමැති ගමනේහි උන්නොය කියන ලක්ෂණයන් ඔය සමානාත්මතාවයත් ඇති කරගන්න කියන බවත් මතක් කරමිනුත්. දැන් එහෙමනම් අපි ධර්මදේශනාව ඔස්සේ ඔය ඇත්තන්ට මම පැහැදිලි කරනු ලැබුවේ අලුතෙන් ආරම්භ වෙච්ච වසර ගෙවාගෙන යන වැත්තන්ට අවශ්‍ය කරනු ලබන වැදගත්ම වෙනු ලබන කාරණාවන් හතරකුයි පැහැදිලි කළේ. එහෙමනම් ඔය ඇත්ත ඔය ජීවන ගමනට ඔය සතර සංග්‍රහවත්තු කියලා බුදුහාමුදුරදා දේශනා කරපු දෙය අදාපේ දෛනික ජීවිතයට අවශ්‍ය කරන මම්පෙත් විවර කිරීමක්. ඒක නිසා මේ මම්පෙත් එහෙමනම් විවර කරගෙන අලුත් ජීවිතයක් සකස් කරගන්නා හැටියට යොමු කරගනිමින් එම දහම් දේශනාවේ අඩංගු බොහෝ කරුණු සිය ජීවිතය ආලෝකමත් කරගන්නට ගන්න කියන බව හැම දිනාටම සිහිපත් කරමින් මේ සඳහා දායකත්වයේ දුන්නේ සියලුම අයටත් එහෙමනම් සෙස්සුව ප්‍රාර්ථනා කිරීමත් අවස්ථාවක් වගේම මේ තමතරව දහම් දේශනාව පවත්වනු ලබන බෞද්ධ නාලිකාවේ නිර්මාත්‍රුව වැඩ සිට අපවත් වී වදාළ හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම මෙම ස්ථානයේ කාර්ය මණ්ඩලයට ආශිර්වාදයේ පැතීම ඇතුළු සමස්ත ලංකාවාසී ලෝකවාසී ජනතාවටම සෙස්සුව ප්‍රාර්ථනා කරමිනුයි. මේ උතුම් වූ සදහම් දේශනාව පවත්වන්නට යෙදුනේ මේ උතුම් වූ සදහම් දේශනාව තුළින් ඔයත් හැම දිනාටම ජාතියක් දරාවක් මරණයක් ව්‍යාධියක් නැති සාන්තක් සුඛ ලක්ෂණ උතුම් අමා මහ නිවනින් සනසුම මාත්පත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දීසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පලං ති. සාදු සාදු සාදු. සදහවත්නි, සමාජය තුල අර්ථවත්ව ජීවිතය ගත කරන්නට දහම් මඟ පෙන්වා දෙමින් එම උත්තරීතර සද්ධර්ම දේශනා පවත්වා වදාළේ මාතර කොටුවේකොඩ ජයසුමනාරාමය, මාලිම්බඩ ගල්පමුණ චූලසුමනාරාමය යන උභයමහා විහාරස්ථානයේ විහාරාධිපති, කොටුවේකොඩ ජයසුමන පිරිවෙනේ පරිවේනාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද යටිකල සෝමතිලක පින්වත් සාමින් වහන්සේයි. දේශකයාණන් වහන්සේට තවචිරාත් කාලයක් මෙවැනි අති උතුම් ලෝක ශාසනික මෙහෙවරේ යෙදෙන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවණීම සැලසේවායි අපි සියලු දෙනා සාදු සිතින් යුක්තව নমස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. See you.